දෙසුවිටයි ධෑාවරතුවේ පුතේ අප අදදින වැඩමුළුව ආරම්භ කිරීමට ප්‍රතමයෙන් දෙවි මහොත්තමයන් වහන්සේගේ ආශිර්වාද ලබා ගනේ අබ්බාපයන්නේ ඔබවහන්සේ තවත් දවසක මෙලෙසස් කිරීමට අපට අවස්ථාව ලබා දුන්නාට ඔබවහන්සේ නිස්තුතිවන්ත වෙන ඒවාගේම අද දවසේ ඉගෙන ගන්නාව දහම ජීවිත ආදර්ශයට ගැනීමටත් ඒ අනුව කියා කිරීමටත් අවට ශුත්තාත්ම මඟ පෙන්නීම අපට ලබාදුනු මැනව මේමොහොත ජෙදුවහන්සේ ගැන්වූ ්‍යඥාවෙන් අපි මෙසේ පිිතුරුම් ස්වාගේ වැඩසිට නෑ අපේ පාන්නේ වවහන්සේගේ සීනාමයටට ප්‍රංස්සාවේවා අවහන්සේගේ රාජ්‍ය පැමණේවා බහන්සගේ කැමැත්ත සුවර්ගමෙන් මෙරජවීවා අපගේ ඉදා පෝජනය අදාපට දානයක් කළ මෙනව අපට අධකන්නයිගේ වැරදි අපගමා කරන්න ආක්මෙන් අපගේ වැදතකමාකර මෙනව පාපාස්ථාන්ට අසුවීමට අපට නොදී අයාපතින් අමුදාගත මෙලවා නවමරීණී ප්‍යපසාධ පූර්ණවන්තියන ස්වාමිනාන්සය ඔපගේරේය සිංහතරින් ආසුරු අතලද්්‍යිය වහන්සේය ඔබගේ සීකුසේ වන් ජේසුස් පාසිරුආදලත් ධමය සාන්තමරණී තෙවමෑන්නේ පාපිය් අපපු දෙෙසා ජැනුත් අපේ මන්න වෙලෙහිදත් යාඥා කළමැනව ආමෙන්ජිස් ජෙස්ුපීටයි දාබරදු එපුතේ අපි අදදින හයවෙන වැඩමුලුව සමඟයි එකතු වෙලා සිටින්නේ මුලිම මතක තියාගන්න ඕනේ හමතාම වගේ මතක් කරන පලවෙනි කාරණ ඔබේ සහයටට අසූුව ඉතාම වැදගත්වෙනවා පාඩංවලට සහභාගිවීම සාපාරගුවලට සහභාගවලා තිබුන් නැත්තං වැඩමුළුවලට සභාග වෙලා තිබුණන් නැත්තං ඔබට මේවර්සයේ දහම්ගුරු අවසාන ඉභාගෙට පෙනීසිරින්ට අවස්ථාවක් ලැබෙන්නේ නෑ ඒ හින්දා සයට අසුවක පැමිණීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා වැඩමුළුව මුලද මැදදි අගදී මේ ඔබේ සහයට අසූුව පරීක්ෂා කරනු ලබනවා එදට අසූ පැමණීම ඉතාම් මද ගත්ත නවා උදහරණයක් කොසින් කියනවන දේශකන දවස් විශ්සක් පැවැත්තුවා නම් ඔබ දවස් දාසේක පැමිණීම සටහන් එලා තියෙන්ට ඕන්න එහම නැතුුණොත් ඔබට විභාගයට පෙනී සිටින්නට නොහැකිවෙයි එන අපි යොමුුවමු අදදිනේ පාඩමට අද අපි කතා කරන්න යන්නේ සුදෝ පවුලිතුමාගේ සංදේශ පිළිබඳව සහ එලි දරව්ව ග්‍රන්ථයේ පිළිබඳව. පවුලිතුමාගේ සංදේශය යටතේ පාලුතුමාගේ ජීවදත්ත තොරතුරු පවුලුතුමාගේ හසුන් වර්ගී කරණය පවලතුමාගේ හසුන් වර්ගී කරණය යටතේ රෝමෝරුන්ට ලියෙන් ලද හසුන කොරෙන්තිවරුන්ට ලියෙන් වූ පළමු හසුන කොරින්තුවරුන්ට ලිවූ දෙවන හසුන, ගලාතය ඔරුන්ට ලියෙන් ලද ලිපිය, එපේසිවරුන්ට ලියෙන් ලද ලිපිය අධ්‍යනය කරන්න නීමිතයි. ඊට අමතරව එලි තරවව ගන්තය අධ්‍යනය කරන්න නීමත ශුද්දෝ පාවුලුතුමා මෙ ඔබට ත්‍රේදිස් වෙන්නේ ශුද්ධෝ පවුලතුමාගේ රූපරාමුවක් මේ ශුද්දෝ පාවුලතුමා දෙවන් වන්සේ විවිධ පුද්ගලයෙන්ට විවිධ කැඳවීම් දානය කරමින් දේව සැලස්ම ක්‍රියාත්මක කරන සේට. ලෙස කැඳවීමක් ලද පුද්ගලයකු ලෙස සුද්දෝ පවුලිතුමාව දැක්විය හැකිය සුද්දෝ පවුලතුමා කිස්තුවර්ස පහත් දහයත් අතර කාලයේදී සිරිසිාවේ තාර්සස් නුවර උපන්ත ලැබූ බව සඳහන් වෙනෝ ඒ පිළිබඳව ක්‍රියා විසි දෙකේ තුනෙහි දැක්වෙනවා ර්සස් කියල කියන්නේ බහු ජාතික හා බහු ආගමක නගරයක් ලෙස ද හැඳෙන්විය හැකිය. බැංජමෙන් ගෝත්‍රයට අයත් සුජාජාතික පියකුට දාව ඉපදුනු පවුලතුමා ග්‍රීකපස මෙන්ම හෙබ්‍රව්පස මනාව දැනසිට කෙනෙක්. ඒ පිළිබඳව ක්‍රියාපතයේ විසියක්වනි පාටික්ෂේදේ තිස් නවුවනි වගන්තිය ක්‍රියා විසිකේ දෙවැනි වගන්තිය සාක්ෂි සපයනවා මේ පාවුලිතුමාගේ සිත්තැරීමට ඉස්සල්ලා පාවුලිතුමාව හඳන්වනේ සාවුල් කියලා. සිත්තැරිමින් පස්සේ පාවුලු ලෙස හඳුන්වන ඒහින්දා සාවුල්ලා පවුල් යන නම් දෙකෙෙන්ම ඔහුවා හඳුන්වනු ලපනවා. තරුණවීදී ජෙරිසලම්මට ගොස් සන්හන්ද්‍රින් සභාවේ සාමාජික ගමාලියල් නම් ව්‍යවස්ථාචාරය රබ්්‍යවරයකු යටත වැඩිපුර අධ්‍යාපනය ලැබීමට පාවුලුතුමාට හැකිවිය එතුමා ඇරමෙක් භාෂාවත් ග්‍රීකභාෂාවත් කතා කළා රෝම පුරවැසියකු ලෙස ග්‍රීකභාෂාව දැන සිටීම එතුමා ලැබපු විශේෂ වරප්පසාදයක් කියලා අපිට හතුන්වන්න පුළුවන්. ුදෝ පවලුතුමාගේ සිත්හැරීම දිනක් නායික පූජටයන්ගේ අවසරපතක් ලබාගෙන ඔහු දමස්කස් නගරයට කරා යනවා මේ කිතුනුවන් අත්තරංගොට ගැනීමට එයා අශ්‍යයාගේ පිටවුඩ නැගල මේ දමස්කස් බලා යන අතර තුළේදී බලාපොරොත්තුන වූ ආලෝකයක් එල්ලවීමෙන් ඔහු් බිම ඇදගෙන වැටෙනවා හදිසිෙන් ආසින් බැබුල්න ආලෝකයක් බියවී බිම වැටීම ස ඔබ මට පීඩා කරන්නේ මන්ද යනුවෙන් එසැන නැසනු හඩත් ඔහුට මූුණදීමට සිදුව අනපේක්ෂ සිදුවීම මනාව පැහැදිලි කරනවා එයට ප්‍රතිචාර වසේ සවුල් කියනව ස්වාමීණීය ස්වාමීණී ඔබ කවරෙක්ත යනුවෙන් ඔොහු පිළිවඳන් දුන්නේ කිසිදින නොහැදින සිට ජේසුස් වහන්සේට කිතුුණු සැදැහැවතුන් සමඟ අවසිට ජේසු කිස වහන්සේ හඳුනා ගැනීමට මෙම අධදැකීම පාදකුණා. ක්‍රියාපොතේ නෞුවනි පරිච්චේදී තුනේසිට හතරට මේ පිළිබඳව සඳහන් වෙනවා. දමස්කස් නගරේහිටපු අනනියස් මගේ සාවුල්ට ප්‍රසාදස්නාපනය දෙෙන් ලදව පෙන්නීම ලෑගුණා එසිට දහනමයටට සහන් වෙලා තියරෙන. ඉතැන්සිට දේව අනාවරණයට නතු වූ පවුලතුමා අසාය ධර්මදූතවරයකු විය. ජෙරුසලමට පැමිල්ල බානබස් විසින්. ජෙරුසලමේ කිතුරු සහෝදරත්තයට එතුමා හඳුන්වාදීමෙන් අනතුරුව නැවතත් සාර්ථස් නගරේ කරාපිය මැන්නිීමත් කරනු ලැබුවේ නොබියව කිතුලොව පුරා පතල කිරීමට. එක ඇන්න කිස්ස වාන්සකගේ සුභාරංචය ලෝකයේ පුරාපතුරුවන ධම්මදූතෙකු ලෙසට මේ ද අව්වාදයෙන්ම පවුලුතුමා සේවය කරනු ට පත් වනෙ මිලා අපි ශුද්දෝවූ පවුලුතුමාගේ ධම්මදූත චාරිකා තුනත් තියෙනවා එහි පළමු වෙන්න ශුද්දෝ පවලතුමාගේ ප්‍රථම දම්මුූෘත්ත චරිකාව දැන් අපි ඒ පිළිබඳව හදාරන්නයි ම සූදානම් වවෙන්න මේ තැයි ශුද්දෝව පවලතුමාගේ පළමුූන ගමනට අදාළ සිතියම ඇතුවා අන්තිෝ ගමන ආරම්භ කරනවා ක්‍රියා දහතුනේ දෙකේ නබින් සඳනිලා තියෙනවා අන්තිෝකීයේ සභාවේදී සුද්ධාපමයන් වහන්සේගෙන් ලද මඟපෙන්වීම ශක්ෂාත් කර ගැනීම ඔවුන් සවිධාණන් වහන්සේට සේවය කරමින් උපවාසේ යේදී සිට විට සුද්ධාපමයන් වහන්සේ හතා කරලන් මා විසින් බානබස්ත සවුල්ද කැඳවරු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නයි වදාර්ලසේක. එක්‍රියා දහතුනේ දෙකේ එවිට සඳහන් වෙනවා අන්තිියෝගකයේ සිට නැවුනැගලා සිලෝකය හරා සල්ලමිසට එනවා. මේ සලවිසේදී ධර්මශාලාවල සුභාරංචයේ දේශනා කරන. ජෝන් මාක් ධර්මතුත ගමන්ට මෙහහිදිය එෙක් වෙනවා එතුමා සනවිස්වල ඉදලා කණ්ඩෑම පාපස්වල්ට පාගමනින් ගමන් කරන්නවා. සාර්කයස් පවුල් එතොට මේ අවස්ථාවදේ හිටියා ඉන්ද්‍ර ජාලිකය බොරු දිවැසිවරයේක්වෙච්ච බාර් ජේසුස් නම් ජුදෙවු ජාතිකෙක හමුවෙන. නිසාල්ගියස් පවුලස් සුභාරංචියය පිළිගැනීමට කැමැතිවුවත එය වැලක්වීමට එරිිමස් මැගෝස් ක්‍රියා කළ නිසා පාවුලු විසින් ෆයිලාාටික යක්ෂයාගේ පුත්‍රය කුලෙස හඳුන් නොමින් දේව මඟ නොමකට පෙරලීමට ක්‍රියා කළ ඔහු අන්දභාවයට පත්වන බව පවසන ලදී පාපස් සොලින් ඇවුනැගලා නැවත පර්ගාවලට යනු ප්‍රතම දම්දු්‍ර චාරිකාවිදේ ජොහන්මා සුද්දෝ පවුලුතුමාගෙන් සමුගෙන හැරියන්නේ මේ ස්ථානයතු පර්ගාවල ඉඳලා ඇවිදගෙන අන්තියෝකීයට යනවා. එතන මේ පිසිදී අන්තියෝකය. අතන සිරිය අන්තිියෝකය තම පටන්ගත්තේ මෙතන දෙන්න ප පිසිදයේ අන්තිෝකය. ්‍යාපාරික නගරයක් පාවුලු හා බානබස් ඒස්ත්‍රයිල් ඉතිහාසය ගෙනහැර දක්කොමින් අනුසාාසනා කරා මෙහිෙදී එතැන් පාගමනින් ඉකෝණියවෙත යනවා මේකෝනියදී සුභාරංචියය දේශනා කළ පවුලු හා පානබස් ජුදාහා ග්‍රීක්් ජනයාට ගැලවීමේ මඟ පෑදල දුන්නා නගරයේ ජනයා දෙකට බෙදී පිරිසක් ජිදෙව්වන්ගේ පැත්තත පිරිසක් පාවුලු හා භානවස්ගේ පැත්තද ගත්තා නැවත ලුස්්‍රාව දක්වා පාගමනින් ගමන් කරනවා. මෙදී උපන්දාපටන් කොරවසිටි මිනිසික සූපත් කිරීමෙන් පාවුල්ට හා බානවස්ට දේවත්වෙන් ගෞරෝ පිරිණැමෙනෝ. බානවස් සියුස් දෙවරුන්ගේද නමින්ද පවුලුතුමන්ට හමිස්තෙවරුන්ගේ නමින්ද ඇමතීම්. අපිත් ඔබ හා සමාන මිනිසුන් එකමින් පාවුලු සය වස්ශ්‍ර ඉරාගන්නවා මේ අවස්ථාවයට ධර්භයට නැවත පයින් ගමන් කරනවා. සුභාරංචිය දේශනා කළ පාවුලු හා බානවස් බොහෝ දෙනා ශ්‍රාවකයෙන් කරන්්‍ර අවස්ථාව ලැබෙනවා බාග්ගෙලබෙනවා. නැවත ධර්බයජලා ලුස්්‍රාවහරා එක්කෝනිය හර අන්තියෝකය හර පර්ගාවලින් අක්ටාලියට එනවා. සභාවන්ගේ ක්‍රියාකාරී නායිකයෙන් පත්කර සුභාරංචිය දේශනා කර පාගුලු හා බානපස් නැවුනගෙනවා ඉතිං ඒ විදිර නැවේ මධ්‍යධරණය මූදඔස්සේ ආයේ සිරයේ අන්තිියෝකයට එනවා. අන්තිියෝක සභාවට දම්මුුත චාරිකාව ගැන සමාලෝ්චනයක් ඉදිරිපත් කරනු. දැන් අපි සුද්දෝ පවුලුතුමාගේ දෙවන දම්මදුත්ත චාරිකාව එක්කයි එෙක් වෙන්නේ. මේ තමයි ශුද්දෝ පවලතුමාගේ දෙවන ගමනට අදාළ සිතියම එන සිරියේ අන්තියෝකෙන් ගමන ආරම්භ කරනවා සීලස් තිමෝති ලූක් සමඟ පවුලුතුමා මේ ධම්මදූත්ත ගමන්ට පිටත්වෙනවා පේදිී පාගමනයෙන් සිිලේසිය පිරීගිය හරාත්‍රෝවසේයට පැමිණෙනවා. පවුලතුමා දර්ශනයක් දකිනවා ජුරෝපයට යාමට මඟ පෙන්නනු ලැබීම ධර්මදුලුත්ත ගමනට ලූක් එක්කුණා නැවුන කළා පිලිප්හර පිලිප් පිට ලඟා වෙනවා. ලිදියානම් තියාතිරානුවරින් පැමිණි ධම්පාට සයම්විකිනීමේදී සිටි බැතිමත් ස්ත්‍රීයට බෞ්ධස්වසාපනය ලබා දෙනවා. පේනකිවූ වහල් ඉස්ත්‍රීයට ආවේශව සිටි අශුද්ධාත්මය තුරු කරනවා. සිරගෙතර මුලා දෑනයා කිසස්වවාන්සේය විශ්වාස කරලා කිසස් වහන්සේ සමඟ එකතුයෙනනවා එතැන් පතන් බෙරියට පාගමනින්ගනවා පුරහළද නත එසලෝනිිකේ මෙතස ලෝරණයකට පස්ස පිි බැරියට සබන්දිෙනු. යුදෙව්වරුන් මැරවරයන් නොතවා ජාසෝන්ගේ නිවසෙන් පාවුලු පිටතොට ගැනීමට තත් කරනවා. එතනින් පාගමනින් ඉදිරියට යනවා කුල කාන්තාවන් හා පුරුෂයෙන් දහම අදහගන්නවා ජුදෙවූ නගරයේ විශාල කැලබීමක් ඇතිකර නොම අවස්ථාවකි නැවත පාගමනදිේ ඇතැන්සලින් කොරෙන්තියට එනවා ඇතැන්ස් නුවර එක්්‍රැස් වන උගතුන් ඉදිරියේ අරියෝපවයේදී නාදුන්න දෙවියන් ගැන දේශනා කරනවා. දාමරිස්සා දියෝනිසිය දෙවියන් හඳුනාගන්නවා තවදුරටත් පාගමනින් ඉදිරියට යනවා මේ කොරෙන්තිය කොරෙන්තියගෙන ස්ථානයේදී අකිලා හා පිස්කිලා දහම් සේවීයදවුණනවා. තැන්සිට නැවුණ කලා එපිසියට එනවා. අකිලා හා පිස්කිලා එපිසියේ නතර කරවනවා නැවතත් නවුණ කලා මධ්‍යධරණය මුූදෝඔස්සේ කයිසාරියට එනවා. කයිසාරයෙන් ගොඩ වැහැලා ජෙරුසලෝම් බලාකොස් නැවත අන්තිෝකයට පැමිලෙනවා මීළඟට අපේ ශුද්දධෝ පාලතුමාගේ තුන්වන දම්මදූත චාරිකාවත් එක්ක එකතුවෙෙමු පනිශුද්ධෝ පාලුතුමාගේ තුන්වන ගමන ඒකට අදාළ සිතියප තමයි ඔබට දැන්දිස්වෙන්නේ නන්තියෝකයෙන් ගමන් ආරම්භ කරනවා මේ තුන්වන ගමනට සීලස් තිමෝතියස් එරස්තස් පාගමනින් ධර්වයට එනවා ඒ අතරතින ගලාතියට එනවා ශාවකයෙන් දිරිමත් කිරීමක් සිද්ධ කරනවා නැවත පාගමනින් එපිසය කරා යනවා අකිලා හා පිස්කිලා විසින් වියක්ත කතිකයෙක් වූ හා බෞස්ධිත දේශකයෙකු වූ අපල්ලොස් නමති ඇලෙක්සන්ඩියාවේ උපන් ජුදව්වරයකුට ධර්මය පහදා දෙෙනවන්. ස්නාක ජොහන්තුමාගේ ශ්‍රාවක්‍යයෙන් දොළස්තෙනකුට සුභාරංචිය දේශනා කොට ඔවුන් බෞතිස්ප්‍රස්නාපනය කිරීමෙන් ශුද්ධාප්‍ර ක්‍යාකාරිත්තයට ඔවුන්න ොයුෘත කරනවා. නායක පූජකවරේක වූ ස්කේවානම් පූජකවරයාගේ පුතුන් ෙුස් වහන්සේගේ නාමයෙන් යකුුණ දුරකිරීමට ගේවිට දුෂ්ටාපමය ඔවුන්ට හිරියරි කිරීම නිසා විශාල අර්භුදයකට ඔවුන්ට මූුණදේමට සිත වුණා. අතින් සෑදූ දෙවවර දෙවරු නොවේය යනුවෙන් දේශනා කිරීම හේතුවෙන් අර්ථේමියස් කැන ඩයනා දෙවගැගේ ප්‍රදීරූප අලවි කරන්නන්ගේ ව්‍යාපාරය විධවැටෙනවා. මිලාඩ ත්‍රෝවසය හරහා දෙසලෝනි කියයට යනවා. එදි මසිතෝනිය කියන ප්‍රදේශයේ බෙරිය ආසන්නේ යුදවවන්ගේ කූට උපායන්ට මූුණවෙන්නට මේදී සිතු වෙනවා. නැවතත් පාගම්මනින් පිරිිප්පියට එනවා. පිලිප්පියට ගිහිල්ලා එතනින් නැවුනැකිනවා මේ නැවු නැගලා න. උඩුමහලෙන් වැටී මියගිය යුතිකස්්ට පණු ලබා දෙනවා නැවතත් එතනින් නැවුනැ කළා මිලේත සිටනවා. සභාමූලුකයන් කැඳවා සමුගැනීමේ දේශනය ඉදිරිපත් කරනවා එතනින් නැවතත් නැවුන කළා රෝදස් තීලොස්සේ. තෙලිමසිට කයිසාහියට එනවා යළිත් නැවුණ ගෙනව ඇති එතැන් සිට පාගමනින් කයිසාරියට එනවා ජවැස්වැකිකීමේ වරයලත් කන්්‍යාදවූරුන් සිව් දෙෙනෙක් සිටී පිලිප්ගේයේ නිවසේ නැවතිනවා එතැන් සිට නැවතත් පාගමනින් ජෙරිුසුලමට එනවා ගෝලයෙන් ජෙරිසුලමට සාදරයෙන් පිළිගන්නවා. සභාවේ ප්‍රධානී ජාකොප්ස්තුමී හමුවයි සේවා විස්තර පවස්ථනවා. පාවුලු අත්තරංකුට ගැනීම මෙහිදී සිද්ධ වෙනවා අපිට ඒවිදියට ශුද්දෝ පාවලතුමාගේ ධම්මදූත ගමන්තුනක් පිළිබඳව සාකච්ඡා කරන්න ලැබුණු. මීලඟට අපි ද්ධෝ පාවු සංදේශවල දටනට ලබෙන විශේෂ ලක්ෂණවලෙන අවධානයමු කරු. පරමු ලක්ෂණය යම් විශේෂ අවස්ථාව. එමත්තන් සිදුවීම මතම් පුද්ගලයකු මුල්ලවෙලා තිබෙනවා. එවන් නිදසුන් වසෙන් කොරෙන්ති කියන්නේ වෙළදනකරයා. කොරෙන්තියේ කිතුනුවන් සදාචාරාත්ව ජීවිතයට යොමු කරලා තිබ්බා. එලට පිළමොන්. වනේසිමස් නැමටී වහලා, හිතුුණු සහෝදරත්වයෙන් පිළිගැනීමක් සිතුගෙනවා. ටඩ පොදු කණ්ඩෑමක් බොහෝ විටි ඉලක්ක කිරීම අනිත් ලක්ෂණය. ඊරඟ ලක්ෂණයේ සභාවන්නේ අධ්‍යාපමික වර්ධනය සොඳහා උපදෙස්තෙන්නාා. පරෝම තැන රෝම කිින්සුවහන්සේ ගැන විශ්වාස කිරීමෙන් ගැලවීමත්තන බවප කාස කරා රෝම සංගට පාවලතුමා ඔවුන්සමග සිටින පවට සහතිකයක් පිළිනැමවා. පවලිතුමාගේ යුදා උරුමය අවධාරණය කරනවා. දේශනාවාදී සවරූපයෙන් ලියාතිබෙනවා කිතනු සංගවල වගකීම ගෙනහැර දැක්වෙනවා. කෙතුණු සත්‍යතා සදාාතනක පණිවිඩයක් ලෙසි දිරිපත් කරනවා. විශේෂ පාර්තනයක් නිරතුරුවයි ඉදිරිපත් කරනවා. ගීතිකා හා ගීතිකා කොටස්්‍රදා තිබෙනවා. උදාහරණ විදියට පිළිප්පි. දෙවැනි පරිච්චේදේ හයවෙනි වගන්තියේ සිට එකලස්සෙන වගන්තිය දක්වා අපිට හා සලකණ්ඩ පුළුවන්. කෙටි අනුආර්සානා යදීම, කෙටි අනුසාසනා ඇදීම. උදාහන්න රෝම එකේ දහවෙනි වගන්තියේ ඉඳලා. විසිවෙනි වගන්තිය දක්වා අපිට කෙටි අනුශසනයක් ඉදිට හඳන්න පුරුවන්. යනවන්දනාවේ, ආවිකාවන වාක්‍ය කණ්ඩයේදීම උදාහරණ කොරෙන්තරුන්ට ඇවූ පළමු හසුනේ එකළස්සෙන පරිච්ෂේදී විසිහතර හා විසි පස්සන වගන්තිවල ඉගිලාට අපට පෞුලත්තුමාගේ ජීවිතයෙන් කිදුනුවන්ට කරිතයානය කළ හැකි ගුණාංග ගැනන් සලකාබලන්න්න පුළුවන්. මේ ගුණාංග ඔබටත් ආදේශකරගණඩ පුළුවන් ඔඩේවාගේ ැහුවොත් පවලුතුමාගේ ජීවිතයෙන් කිතුරුුවන්ට කරිතානය කරගත හැකි ගුුණාංග නම් කරන්න කියලා මෙවැනි ගුණාංග ඔබ සඳහන් කරන්න ඕනේ නිර්වීත බව නොබසු වට වීර්යය කැපවීම අවංක බව දේවගරුබිය, ප්‍රඥාව සත්‍යවාදී බව අර්ිෂ්ඨාන ශකිලිත්වය අන්න්‍ය අන්වෙත සංවේදී බව පරිත්‍යාග ශීලී බව අපිට මේ විජයට තවත්ගුණංගු ඩාත්තියනවා තහයක් ප්‍රධාන වශයෙන් හඳුනාගණ්ඩ පුළුවන් සුද්දෝ පාලතුමාන්ගෙන් කිතුනුවන්ට ගතහැකි ආදර්ශ එඩිතරව සුභාරංචය වෙනුවෙන් කැපවීම සුභාරංචය පතල කිරීම සුඳහා නොපසු වට වීර්යෙන් ක්‍රියාකිරීමට තම කුසලතා ඒස්දා පූර්මයදීම ඉරතුරුවම දේව කැමැත්ත සෙවීම දෙවිදුන්ට හිමි ගෞරවය උන්වහන්සේට නොපසු ගටවපුද කිරීම. සුභාරංචියය වෙනුවෙන් දුප්පීඩා විදීමට සිතුුවද ඒවාට දිරියෙන් මුහුණදීමට සිදුණා. සැමවිටම කුමන පසු විමකදීව්වද දෙවිඳුන් පසසමින් උන්වහන්සේට නවස්කාර කිරීම. ලෞකිකදේ පිළිබඳ ආශා නොවීම. අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා වැඩකිරීම දුබලයන්ට උපකාර කිරීමට කැපවීම නිරතුරුවම යාඥාවේ යෙදීමට පවුලුතුමා කිතුනුවන්ට ආදර්ශයක් ගැෙනදීම එන මේ වගේ ආදර්ශ රාශියයක් අපිට සුද්දෝ පවලතුමාගේ ජීවිතයෙන් ලබා ගන්නපුළුවන් මිරඩ පවුලතුමාගේ සන්දේශ කාලය අනුව වර්ගී කරනේ තවතව ගොඩක් විදිවලට සිුතව පවරුතුමාගේ සංදේශ වර්ග කරන්න පුරුවවා. නමුත් ඔබේ සිලවස් එකේ ඔබ විවාාගයට හතාරණ කොටසේ තියෙන්න්නේ සන්දේශ කාලයා අනුව වර්ග කිීරණීමයි. එන අිට කොටස් හතරකට මේ විදින පබෙදා කණඩ පුරුවන් කිස්තුවාර්ෂ පණහා පනස්ක කිස්තුවාර්ස පනස්සය කිස්තුවර්ස හැටේක හැට තුන කිස්තුවාර්ස හැටාය හැට හ කිස්තු අර්ශ පනාපනස කාලෙහි. තෙසලෝනික ඔරුන්ටය වූ පළමුලිපියත්. දෙවන ලිපියත් නිගුත්් කලපු නිර්මාණය කරපු කාලසීම වසයෙන් අපි සරකණඩ පුළුවන්. කිස්තු අර්ස පනස්සයත් හැටත් ඔතර කාලයේදී. කොරෙන්තුොරුන්ට වූ පළමුහසුන කොරෙන්තුොරුන්ට වූ දෙවන හසුන ගලාත ලිපිය රෝම ලිපිය සරගන්න පුළුවන්. කිෙස්තුවාර්ස හැටේග හැටතුන කියන කාලසීමම තුළ. පිළිප්පි සංගේට කොලෙස්සි සංගේට එපි සංගේට ආ පිළමොන්ට ලිවූ ලිපිය හඳුුවගන්න්නඩ පුළුවන්. සෙස් වර්ස හැටාය හැටහත කියෙන කාලසීමා වෙදී. තීතස්ට තිමෝතිවරුන්ට වූ පළමුහසුන තිමෝතියවරුන්ට වූ දෙවන හසුන අපිට හඳුනාගන්න පුළුවන්. ඊළඟට අපි අරි වන උපට හදාරන්න්න තිීරවනේ සුදෝ පවලතුමා සන්දේශ පිළිබඳ මේ එවැනි සන්දේශවලින් පළමු සන්දේශය ඔබට හදාන තියන රෝමරුන්ට ලියෙන්ලද හසුන. ජන්නක් ස්තුවාර්ස පනස්හයක් පනස් තත් අතරතින කාලසීමාව තුළ මේ රෝමරුන්ට ලියල්ලද හසුන දක්නට ලැබෙනවා පාලිතුමා විසින් රෝමේ විසූ කිතුනුවන්ට සිය තුන්වන දමුත චාරිකාවිදී ලියෙන් ලදැයි සැලකෙනවා. ධාර්මික ලියවිල්ලක සුරූපය ධර්ණ මෙය රෝයට යාමට පෙර ඇතුමාලි වූ සංවිධානත්මක සන්දේශයක් විදිර හවිධාදයෙන් හඳුන්න පුළුවන් මේ ඇතුමාගේ සන්දේශ අතරෙන් දිගම සන්දේශය වෙනවා ඇතුමාය බොහෝ විට කොරෙන්ති නගරේසිට රචනා කරන්නට ඇති බව පැවසෙනවා මේ රෝමලිපිය ලිවීමේ අරමුණ සිය පැමිණීම රෝමෝරුන්ට දැන්වීමටත්. තිසුස්වාන්සේ තුළ විශ්වාසය තැබීමෙන් විජාතීන්ට අත්වන ගැලවීම දැන්වීමටත් මේ ලියා ඇත. තේ තසුවන්සේ හා උන්වහන්සේගේ සුභාරංචියය කෙරෙහි විශ්වාසය තබන ඕනෑමයිකු දෙවන්වහන්සේගේ අනන්තකරුණාව මගින් ගැලවීම ලබන බව. මේක ප්‍රධාන තේමවා වසේ අපිට හඳුරගඩ පුළුවක් මෙම තේමාව රෝමොරුන්ටය වූ පළවුණු පරික්ෂේදයේ. දහසේසිට දාහත්වන වගන්ති වලදී දැක්වෙනවා මේ රෝමලිපියයේ අන්තර්ගතය ප්‍රධානකොටස් හතක් ඇතතේ පෙළගස්සන්න පුළුවන්. එක හැඳින්වීල් මහා තේමාව. සර්වසාධාරණය වූ දෙවන්වහන්සේගේ අනාවරණය ඉදිරී බිනිසා. සර්වසාධාරණය වූ දෙවන්වහන්සේගේ අනාවරණය. සාධාරණී කරණය ලෙස විමුක්තිය. ඇදහිල්ලෙන් වන සාධාරණය හා ඒස්්‍රයිල්වරුන්ගේ අවිශ්වාසය. ඇදැහිල්ලෙන් සාධාරණී කරණය වූ අයගේ ජීවිතය. සැලසුම්මා ආචාරය කියල මේ විදිර ප්‍රධනකොටස් හතකට රෝමලිපිය පෙළගස්සන්න පුළුවන්. රෝම ලිපියයේ ප්‍රධාන තේමාවන් හතරක් අපිට අඳුනාන්ඩ පුළුවන්. පළවෙෙන එක ඇදෙහිල්ල තුළින් දේව සබත්ථාවය රෝම තුනේ විසය කනිදන් තිස්සකටු ඳහන් වෙනවා. දෙක කිසිු වවාහන්සේ තුළ නවජීවනය රෝම හයේ එකේ සිට දාහතරට දැක්කෙනවා වි්‍යවස්ථාවහා ගැලවීම රෝම දෙකේ දොළහැසිට දහනම් මීට දැක්කෙනවා ආත්මය නන්තුන ජීවනය රෝම අටේ, එක සිට දහාට දක් පාත් ස්‍රඳහන් එෙනවා. ඔබ මේ තේමාවන් පිළිබඳව. එකින් එක කටියෙන් අධ්‍යයනයකේ දෙන්න ඕනේ. මෙ රෝම තුනේ විසයකයේ දන් තිස්සකට ස්ථාන් වන අදෙඉල්ල තුළින් දේව සබත්තාවේ තුළ අන්තර්ගත වැඩි මොනවත්. අන්න එහම කෙටියෙන් මතකතියාගන්න ඕනේ. විවාගට ඇැවුවත් රෝමලිපියේ ප්‍රධාන තේමා හතරක් ස්ථාන් කරන්න කියලා එතොර මේ විජර නංකරන්න තම අවශ්‍ය වෙන්. ඒක තේමවත්දිර එක අන්තර්ගතය ඇැවුවත් අන්න එතකට මෙ ඇතුළ තියෙන දෙවල් ලියන්ඩන මතනව පැහැදිලී කලොබටමරඩ මේ රෝමලිපිය තියෙන කිතුරු වටිනාකම් පිළිබඳව අවධානයමු කොරොත් මේ කිතුරු වටිනාකම් ගැන සුඳහන් වෙන්නේ රෝහම දොළස්සෙන පරික්්ෂේදයේ සහ දහතුන්ගෙන පරික්ෂේදී විශේෂයෙන් මේ අර සදාහන් වෙනවා ක්‍රස්තිාන ජීවිතයේ ප්‍රතිපත්ති ගැන ක්‍රස්ති Christianityාන ජවිත ප්‍රතිපත්ති. තා වදගත් මත්තුකාවා. ඒ අඩති කියනවා. කිතනුවාගේ ප්‍රේමේය, පෝඩාකාරී හෝ, ව්‍යාජ ආරූඩයකින් පෝ, තොරවෙච්ච අවංක දෙයක් පෙන්ඩෝනයි කිය. සහෝදර ප්‍රේමෙන් ප්‍රේම කරන්න කියලා කියනවා. අලසකමින් තොරව කාර්ශ්ශී ලීව උද්‍යෝගිමත් හදවතකින්. ස්වාමින් වහන්සේට සේවය කරන්න ඕනි බලාපොරොත්තුවේ පීතිවීමද විපතේදී ඉවසිලිමත්වීම හා නොකඩවා ආඥ්‍යාවයේ දීමද වැදගත්වෙනවා සදෑවතුන්ගේ ඕන එපාකම්බලදී උපකාර කිරීම හා ආගන්තුක සත්කාරයේ දෙන්ව වැදගත්වෙනවා පීඩා කරන්නන්ට ආශිරවාද කිරීම සුවක වන්නන් සමග ශෝකවීම. ප්‍රඥාවන්තයයි සිතා උඩගුවෙලා ආංකාරලා යටහත් අය ආශ්‍රය කරලා වැඩක් නෑ ඒ හින්දා ප්‍රඥාවන්තය වෙලා ඉන්නවනක් සිත උඩඟු වෙන්ඩ හොඳ නෑ ආංකාරවෙඩ හොඳනෑ යටාත්පාත්තයි ආශ්‍රය කරන්න ඕනේ හමදලා සම එක්සිත්ව ඉන්න ඕනැයි කියලා ක්‍රස්තියාලි ප්‍රතිපත්වයක් වසින් ප්‍රකාශ කරලා තියෙනවා. පලිගැනීමෙන් තොරව යහපතින් අපපුර පරාජයේ කරන්න කියර ආරාධනා කරනවා එ තවත් ප්‍රතිපත්තියන්. මීරඟ ගුණාන්ගේ වෙන්න කීකරුකම් ඒක්‍රිමඳ රෝම දහතුනේ එකෙන් සිට හතෙහි සඳහන් වෙලා තියෙනවා. රාජ්‍ය පාලකයන්ට සෑම දෙනාම කීකරු විය යුතුය පාලනබලයට විරුද්ධ වන අකීකරුවනාය දේවනේමයට විරුද්ධවෙයි රාජ්‍ය පාලකයෝ අහාපතන මිස යහපතට එළෙයිව බියවෙන්න හොඳ නැහැයි කිය කියන. රාජ්‍ය පාලකයා සමගේ යහපත පිණස්ස දෙවන් වහන්සේ විසින් පත්කළ සේවලකයෙක් කියලකය. එකනකාගේ හරුද ශක්ෂය නිසා ඒ අනුව පාලකයන්ට කීකරු වෙන්න නැයිකිලකය. දියයුතු දේ දීමත් පිදියයුත්තන් පිදීමත් රුගනයුත්තාට ගරු කිරීමට සමාජයේචර තිබියයුතුයි කියරකෙනවා. සහෝදර ප්‍රේමේය ඒ පිළිබඳව රෝම දහතුනේ අටේ සිට දහයේ සඳහන් වෙනවා. එකීනිකාට ප්‍රේමකිරීම හැර අන් කිසිවෙෙක් ගැන කිසිවපට නාය ගැතිනු වීම. අසල්වසියා යනුවෙන් මෙතෙක් අරුද්ගැන් වූ සහෝදර ජුදෙක් කියන අගහස වඩා පුළල්මට්ටමට ගෙන එන්නට මෙමගින් ඇත්තරම හගවනු ලැබුවේ සැම දෙනාවමෝ පැහදිලි කරන්නට උත්සා කරල තියෙනවා. ප්‍රේමේ නම් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉටු කරන්නට ආරාධනා කරනවා මෙ සහෝදර ප්‍රේමීයටද. මීළඟට අපි රු කොරෙන්තවරුන්ට ලියෙන්ලද පළමුවන හසුන ගැන අවධානියම් කොරොත් කිස්තුවර්ස පනස් අතර පනස්පා කියන කාල වකවානු ඉති ලියනට ඇතයි සැලකෙනවා ුදව පාලිතුමාගේ තෙවන දමු චාරිකාවේදී කොරෙන්තියේ සිටි කිතුනුවන්ට ලිවූ ධර්මදූත හසුනාපිදියට හඳුන්වන්න පුළුවන් එපිීසේදයේ ලියල් ලදයි විශ්වාස කරනවා සොස්ථේනස්ත මේ ලිවීමට හවුල් වූ පවපිළිගෙන්වා මේ ලිපිය ලිවීමේ අරමුණ විශාහ වැදගත් ගතග්‍රයක්ෙස ප්‍රසිද්ධට පත්. කොරෙන්න්තියේ බොහෝ දුෘෂ්ටකම් හා අනාචාරකම් මැත දෙවිගෙ වූ කිතනුවන්ට සුභාරංචය නිවැරදිආකායට වටහා ගනිමින් සිය විශ්වාස සාරධර්ම විවාහය සුරකිමින්යු නියම කිතුරු ජීවිතයක් ගත කිරීම ඳහා. උපදෙ එ වන්ගේසයේ රචනා කරල තියෙනම් මෙයි ප්‍රධාන තේමාව. ේු කිසිසුස්වාන්සේ නැමති. අත්තිවාර්යම මත ගොඩනැගුණු දේවරාජ්්‍යය එක කොරෙන්ති තුනේ එකොළහේ ඒ පිල්පඳව ස්ථහන වෙලා තියෙනවා. ලිපියයේ අන්තර්ගතිය ප්‍රධනකොටස් අටත් ඇඩතේ පෙළගස්සට පුළුවන්. ආමන්තනය එමත්ත සුභබැතිීම හා ස්තූතිය සභාාවේ විධ කණ්ඩායම්මතර පවතින බේද ලිංගික සදාචාරය හා පවුල් ජීවිතය කිතුනුවන් හා අන්න ජාතිකයන් ආධ්‍යාත්මික දීමනා හා ප්‍රේමේ ප්‍රතිචාරය හිසුස්වහන්සේගේ හා කිතුනුවන්ගේ උත්තාානය පවුලුතුමාගේ ගමන් සැලස්මහාදා සහනාධාර පවුලුතුමාගේ සුපපතිීම හා අවසානය එදිට අටකට කොටස් අටකට මේ ලිපිය කෙනගස්සන්න ුළුවන්. මේ එන ප්‍රධාන තේමා පුරුසියේ බලය හා පණවිඩය හිතුුණු ව්‍යාහය ඇත්තරමවෙේක ඉතුුණුවාහායයේ පිළිබඳ ස්ධානකරද්දී කතා කරන්නේ කිතුුණු සභාවතුළ පවුල රාත්‍රී භෝජනය ශුදාාත්ම දීමනා ප්‍රේමය උනරුත් ජීවනය කියල ඒේමා වල්ට මේක වර්ග කරන්න පුරුවන් හිතුුණු වටිනාකම් ිතුුණු වටනාකම් තුනක්ගේ නැහැර දක්වනවා ලිංගික සදාචාරය හා පවුල් ජීවිතය විවිධත්වය තුළ ඒකත්වය විසිිස්ත දීමනා එත ඔබ මේ පිළිබඳව එතා හොඳින් අධ්‍යනය කරන්නවා විවාගේ ඇැවුව කිතුුණු වටනාකම් තුනත් සඳහන් කරන්න කියලා එතවට මේ විදියට කිතුුණු වටනාකම් තුන සදාහ කරන්න පුළුවන් ඇවුවත්තේම ලිංගික සදාචාරය හා පවුල් ජීවිතයේ පිළිබඳාන කරලතිී නොමුකක්ති කියලා එතව ඔබ ඒ පිළිබඳව විස්ත්‍ර ලියන්න ඕනිි ඊලාට අපි කොරෙන්තවරුන්ට ලියල්ලද දෙවන හසුන පිළිබඳව අවධානේ ගොමු කොරොත් මේක කිස්තුවර්ස පනස් සතේදී පමණ ලියන්ටයිසල කෙනවා තෙවන දම්මදුතු චාරිකාවිදී පාවුලිතුමා හා තිමෝතියස් විසින් ලියා ඇති බව පිළිගන්නවා අරුණ ිතුස්වන්සේ විසින්ම ජවන්ලදා අප පෝස්තවරයා බව තහවරු කිරීමටත් කොරෙන්ති ජනතාව හමුවීමට පවුලිතුමා තුළ තිබූ දැඩි ආශාව ප්‍රකාශ කිරීමටත් මෙම හසුන ලියලා තියෙනවා. මෙ තේමාව කිිසුස්වන්සේට විශ්වාසවන්තව සේවය කිරීමෙන් විසදීමට ඇැති දුක්කරදර බොහෝ වුවද ඒවා දරාගැනීමට උන්න්නාන්සිේ උපකාර කරන බව ප්‍රකාශකරන එතර කොරෙන්තිවරුන්ට ඇවූ පළමු හසුනේ එකලොස්සෙන පරික්්ෂයේදයේ විසියකේසින තිස්තකට මේ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා මෙමලිපියේ අන්තර්ගතය ප්‍රධනකොටස් පහක් ඇටතේ එළගස්තන්ඩ පුළුව පෙරවදන පාවුලු හා කොරෙන්න්ති ජනතාව යුදාදේශයේ කිතිනුවන් සඳහ පණ්ඩු පවුරු දෙරූ පේරිතතන්තුරේ අධිකාරී බලය අවසානය මේ විදිර කොටස් පහා පෙළගස්සෙනවා ප්‍රධාන තේමාවන් දෙකක් මෙහි සධාන් කරනවා සහෝදරත්වය ප්‍යවස්ථාව කිතිනුුවටනාකම් තුනක් ගැන හිසි ධහන්න්නවා පරිත්‍යාගශී ලීවීම වැරදිකරුට සමාව නොගලපෙන සපත්ථාවලින් බැලකීම. කිසිරුටනාකම් තුනක් ස්නාාන් කරලා තියෙනවා එතුර ඒවට අදාල බයිබල් පාට දක්වල තියෙනවා ඔබ ඇතුකොට මේ සතිය තුළදී මේ අන්දර්ගතයේ පිළිමඳ අධ්‍යයනය කරන්න ඕනේ ගලාතයවරුන්ට ලියල්ලද හසුන හිස්තුවර්ෂ පණහයත් හැටත් අතට කාලයේදී ලියන්නට ඇතැයි සැලකෙනවා සුළුආසියාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි නගරයක් වෙච්ච ගලාති ඒක් හිතුුණු සංග කීපයකට ලියන ලද වැදකත් දම්මදුත හසුනක් පිදිට මේක හඳුම්රන්න පුළුවන්. සුන් වන දම්ම චාරිකාවට සම්බන්ධ මෙම හසුන සිරියාවේ අන්තිෝකයේදී පෝ එපන්සේදයේ ලියනට ඇතයි සැක කරනවා. පවලිතුමා හා එතුමාගේ හිතවත් සහෝදරයන් විසින් ලිය ඇති බැවට පිළිගන්නවා. එලිවීමේ අරමුණ විදව්ුවන් විසින් පාවලිතුමාට එරෙහිව එල්ල කර ඇති විවිධ චෝජනා හේතුවෙන්. ඇදෙඉල්ල චංචලභාවයට පැමිණි සිට්න ගලාතිවරුන්ට සත්‍යය පහදාදීම සුඳහා මෙය ලීවිලා තියනොවා. පුරාණක විසමේ ඉගැන්වීම් නිවැරදිෝ වටහාගෙන ජේසුක වහන්සේකයේ ගැලවීම් දායක නිවහල් බවේ සුපපුත නිසිලෙස වටා ගැනීමට මගපෙන්වුවීමක් කරනොමෙහි. මේ තේමාව කිතිනුවකු වීම සඳහා ජාතිය වැදගත් නොවන බව. ලිපියයේ අන්තර්ගතය ප්‍රධානකොටස් පහක් ඇයටතේ පෙළගැස්සෙනවා. එක පෙරවදන දෙක පේරිතෙකු ලෙස පාගුුණුගේ අධිකාරී බලය දේවවරප්පසාදයේ සුභාස්න කිතරු නිදා සහ වගකීම අවසානය මේ විදියට පෙළගස්සන්න පුරුව. මේ එන ප්‍රධාන තේමා ඇදහිල්ල ආත්මයනන්ගේ මඟ පෙන්නීම වියවස්ථාව ගැලවීමේ විශ්වව්‍යාප්ත බව හිතුණු වටනාකම් දෙකක් මෙහිදයේ සඳහන් කරනවා එතමයි හිතුණු නිදහස ගලාති පහේ එකේ සිට පහේ විසිහය දක්වතාන් වෙනවා අන්‍යෝන්‍ය ආධාර ගලාති හයේ එකේ සිට දහට සඳහන් වෙලා තියනවා. මීළඟට අපි එපිස්වරුන්ට හඩතුනත් අතර කාලයේදී ලියන්ට ඇතැයි සලකෙනවා. සුළුවාසිාවේ සියලු සභාවෙත මෙය ලියලතිය නොවයි කියලා විශ්වාස කරන්න පුරුවන්. පාවුලු රෝමයේ සිරගත වසිටයේදී ලියන්ට ඇතැයි සැලකෙනවා. සියලුම ලිපිවල සුසංයෝගයක් ලෙසින්. මේ හඳුන්ට පුළුවන් අන්තර්ගතය හා භාෂාශෛලයඇති කොලෙස්සි ලිපියට ස් සමානකමත්තක්වනවා ධාර්මික ඉගැන්වීම් සමබර තත්ත්වයකෙන් ඉදිරිපත් කරලා තියෙනවා මේකලි වීමේ අරමුණ දේවධාර්මිකි ඉගැන්වීම් තුළ විශ්ව සභාවටම සවිමත් කර අධ්‍යාත්මිකත්වය රැක ගැනීම වගකීම පෙන්වා දෙනවා හිතිනු සභාදිවයේ ඒකත්වේ පදනමද ශීලධාර්මික වට්නාකම්තිලින් උදාවන නවෝදය කැනද ගැගුරු ඉගැන්වීමක් ඉදිරිපත් කරනවා තේමාව සභාවනැවති කිස්සු දේයේ හිසවන කිස්සවහන්සේ මගින් සෑම කෙනෙපුුම සමගි කරවන බව. ලිපියේ අන්තර්ගතය ප්‍රධානකටස් පහක්කටතේ පෙළගස්සන්න පුළුව. හැඳින්වීම ආරම්භක ආචාර්ය පලවිනි කොටස ඒ අථ ධර්මික කුණු ගැන දහන්න නො ජුදෙව්වන් හා ජාතීන් මනුෂ්‍යත්වයේ නව සහෝ දරත්වයකට හිස්වෙච්ච කිසස්වහන්සේ විසින් වැළඳගන්නා දෙවියන් වහන්සේගේ අභිරහස්මය සැරැස්ම එයට ආරම්භක ගීතත්වයනවා කිසුස්වහන්සේගේ අධ්‍යාත්මක ආශ්්‍රවාධයක්ත්තියනවා දවරුන් හා අන්න්‍ය ජාතිකයන් පසු තැවිලිවී කිසුස්වහන්සේ තුළ ඒකාපත්ත කරනු ලැබූ සභාවට ප්‍රකාශ කරන්න ලද අභිරහස ගැනස දහන්නනො අබිරහස ලොවට ප්‍රකාශ කළ පාවුලුගේ භූවිිකාව සදහන්නනො පාවලතුමාගේ යදුම් ගැනස ඳහන්නනවා. දෙවන කොටස කිතුරු ජීවිත පැවැත්ම සාමාන්‍ය ප්‍රතිපත්ති ගෙනස දහන්නනවා. කිස්තුු දේහය ඒකත්වය හා වර්ධනය ගෙනනස දහන්න එනවා නව මිනිසකු වන්නට අවැසි අධ්‍යාත්තිික නවෝදය ගැන සඳහන්නනවා. ක්‍රස්තියානි නිවෙස් සඳහා ඇයදුම තියෙනවා. ක්‍රස්තියානි යුද්ධායුතු තියෙනවා අවසානය ගැන කතා කරන. මේ යන ප්‍රධානතේමා හිසුස්වහන්සේ තුළ ඒකත්වය හා සාමූවිකත්වය ගැන කතා කරනවා පවුල් ජීවිතය ගැන කතා කරනවා සැදෑවතුන්ගේ යුද්ධයුධගෙන කතා කරනවා කිිසුස්වහන්සේ තුළ නවජීවනය කතා කරනවා. එද රබේ ්‍රිසුස්වහන්සේ තුළ ඒකත්වය හා සාමුවකත්වය පිළිබඳව අවධානය යව්කොරොත්. මේ අරති අපිට විශේෂයෙන්ම පතක් කරන්න පුළුවන් මේ ජුදවුවන් හා විජාතීන් එක්කරන්නට කිසුස් වහන්සේ අනාවරණය කළ අභිරහස ලූක් සුභාරංචයේ ඕගොල්ල දන්න දාාවන්ත පුත්‍රයාගේ උත්මාවේ සඳහන්න නෝ එමතා කීකරු පුත්‍රයාගේ උත්මාව කණන්නාවන්ත පියාගේ උක්මාව ඒ පිරුවස දහන්න නවා. ඒකත් එක්කේ එපිස දෙකේ එකේ සිට විසි දෙක සංසන්ධනයක් කරන්න පුළුවන් අපිට දෙකේ හතරේ එ පිස ලිපිය දෙකේ හතරේ උදහන් වනවා දයාවෙන් සමුෘ්ධිමත් වූ දෙවියන් වහන්සේ අධික ප්‍රේමයකෙන් අපට පේම කරනවා එකේ. දයාවන්ත පියාගේ උත්පාවේ පලස්සිනි පලිච්චේදය විස්වුවනි වගන්තිය ඔහුගේ පියා දුරතියාම ඔහු දැක අනුකම්පාවෙන් නැල්ලි දුවගොස් දෑතින් ඔහුගේ ගෙලවැලද සිපගත්තේය කියලා කියනවා. එදොට එපී සලිපිය දෙකේ එකේ බැරදි කියා හා පාප හේතුකට ගෙන ඔබ මැරී සිටි කාලයක් වුණ ඉ කරස්ථාන ලතිය. මෙ දෑවන්ත පුත්‍රයාගේ උපමායි පාරස්නි පරිච්චේදේ විසිතරණනි වගන්තිය න්නත් තිස්තවෙන වගන්තය දක්වා සඳහන් වෙනවා මේමාගේ පුත්ලයා මැරීසිට ජලි ජීවත්ත සිටි නැතිවී සිට සම්බ වනායි කියර. ඒවගේ එපිස දෙකේ ධාතුනේ සඳහන් කරනවා වරක් දුරසිටියයා වූ ඔබ දැන් ලංකරනු ලැබවාන් ලබන්නාහුුතු කණ්ාන්තපියාගේ උත්මාවේ පලස්සනි පරිච්චේදයේ ධාතුනේසික පහරවට බාලපුත්ලයා දුරරටකට ගොස් ඒ රටේ පුරසීකුට අතවැසි වුණා. එපිස දෙවැනි පරිච්චේදයේ දාහනම්ුවෙන වගන්තියේ සඳහන් වෙනවා තවත් විදේශිකයව්වත් ආගන්තුකේවත් නොව සාකාර පුරවසියෝද දෙවන්වහන්සේගේ පවුලේ දූදරුවෝද වෙති කියෙලාදාන් කළබයම් ලූක පහල විස්ටිකය හණඩෙනවා පියාපුතා භාරගෙන ඔහුට හොඳවට සලුවක් අන්දවලා ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ස කලක්ද තමලා උත්්‍ර තනතුරෙහි පිටන පිටඇව් අය කලතියෝ. එපිස දෙකේ ධාතරසිට දාසේස්නාන් වෙනවා ිසස්වහන්සේ වෛලයේ ඇති කළ මැදබීත්තිය කඩා සමගිය ඇතිකරමින් නව මනුෂ්‍යත්වයක් මැවූ සේක කියලා. ලූග පහළවේ බිසි අටය සිට තිස්තකයේ සඳහන් වෙනවා පියා පිටතටවුත් වැඩිමහල් පුතාට ඇතුරට එනමෙන් ඉල්ලා පුතේ නිතර ඔබ මා සමකය. මාසතු සියල්ල ඔබසතුය. ඔබේ මල්ලී මැරීසිට නමුත් නැවත ජීවත්වන්න දිවත්වසිකි. ඒ නිසා අපි පීති සන්තෝෂ විය යුතුවයි කියා නව සහෝදරත්වයක් ඇති කලාා. අන්නේ ඒ ආකාරයට කිසු වවාන්සේ තුන ඒකත්වය සාමයකත්වය ගැන ස්ථාන කරලා තිය. මේ සධාන්ලාතියෙන කිතුුණු වට්නාකම් පිළිබඳ අවධානය යොමුකරෝද. ආලෝකයේ ජීවත්වීම සමා සබත්තා දැලිකර ගැනීම ගැෙනස් ඳහන් කරලා තියෙනවා. ද ඔබ ඒ කිතුුණු වට්ටාකමුත් මෙහි තියෙන ප්‍රධාන තේමාවනුත් අධ්‍යනය කරන්න ඕනේ අපට එවියට පවුල් සන්දේශ ඉවර කරන්න පුළුවන්. මීනඟට අපි අලුත්ම නවගස මේ තියෙන අලුත්ම මාත්තුකාවක් කතා කරනවා එලිදරව්ව කොත. එළිදරව්ව පොත පිළිබඳව පොදු හැඳින්වීමක් අපිළි දිරිපත් කරන්න පුළුවන් මේ ඇත්තෙම්ම එළිදරව්ව ගන්තය කියලා කියන්නේ ජොහන්තුමාට එලිතරව් ඇත දර්ශනය විදිී හබුන්න්න පුළුවන්. නවගස මේ එළිදරව්ව පොතයි ැණනිිකිස්ේ යසායා ජොවල් සෙකරිය ධානියල් කියන පොත්ත ලඇති ඇතැම් පටස්ත එරිදරව සාහිත්‍ය පොද්ගාණයට ඇතුළත්වෙනවා. ඒවා එක්තරා සාහිත්‍ය ආමුවක්තුර ලියවිලා තියෙනවා. එබැවින් එම පොත් කියවා තේරුම් ගැනීම එතරම් පහසුනෑ මෙ පොදුලක්ෂණය වන්නේ පීඩාකාරී වාතාාවරණයක සිටි බැතිමතුන්ට තම කම්කටුළු ඉවසා දරා ගැනීම සඳහා. දිරිගැන්වීමක් ලබා දීමන්. උදාහරණ එළිදරව්ුව පොතේ දෙවන හා තෙවන පරික්්ෂේදව වල සභාසතට ලියන ලද ලිපිය සඳහන් කරන්න පුළුවන් පුරාණගිනිසුමේ දිවැසිවර සේවය ක්‍රමයෙන් හීන වෙලා යන අවධියක එළිදරව්වාදය. එම පුරප්පාඩුව පිළිමැසූහෙෙන් දිවසිවරයා හා එළිතරව්වාදේ අතර විවිත සමානකම් හා සම්බන්ධකම් දක්නට ලැබෙනවා. එළිදරව්වාදෙහි දක්නට ඇති විශේෂ ලක්ෂණයන් අතර දිත්තවාදය හා ජුගාන්තවාදය කැපී පෙන්නවා. ධිත්තවාදයෙන් පරම යහපත හා පරමහිංසාවාතර වූ ගැටුම් ඉදිරිපත් කරනවා. එලිදරව්ව සාහිත්‍ය බිහිවූ සමය පර්සියානු ලබ්දිික ධර්මය ප්‍රචාර්ත වූ කාලසිීමාවක් කෙනවා. ඒක ඇන්නේ පර්සියානු ධර්මය මෙකළ තුළ ප්‍රචලිත වෙලා තිප්පා ඒය ස්තියානය අභිවා ඉදිරියට ඇවිල්ල තිබ්බා. අහුර මට්සා ස අංග්‍රමංශු ලෙස හැඳින්වූ පරම යහපත හා පර්මයහාපත යන බලවේගයන් ලෝකයේ ප්‍රගතියට හෝ පසුබෑමට මුල්වල බව ලබ්දියෙහි මූලිකිි ගැන්වීමක් වුණා යුගාන්තධර්මයෙන් අදහස් කරෙන සිද්ධාන්තය වන්නේ දේව අභිමතය අනුව අනාගතය දිනක සිදුවන යතෝක්ත යහපතහාඇහාපතාතර ගැටුවෙන් අනතුරුව නපුරු බලවේගයන් විනාශ වී බැතිමතුන් උදෙසා. සවභාග්‍යමත් යුගයක් උදවීමයි. බැතිමතුන්ට යුගාන්තධර්මයෙන් පෙන්නුම් කරන්නේ. අසුභ වර්තමානය ඇති කරදරහා දුක්පීඩා ඉවසා දරා ගැනීම දේව කැමැත්ත බවත්. පීඩාකාරී බලය නියතලෙස පරාජේ වන පවත්. ඒ පිළිබඳව දාානියල් හතේ නමේ සිට දලා සෙකර අදා හතරෙ එළිදරව්ව දහනමයේ දා හතේ සිට විසියක සඳහන් කරන්න පුළුවන්. ිදර වූ උපොත වීවූ පරිසරය මේ නිිදරව්වාදය බිහිවච්ච කාලය පරිසිරේ ගැන සෙවීමේදී ඒ පීටන විදේකදී බීවී ඇති බවත් අවධානයෙන් කියවන්නේකුට හැඟී යනවා හිස්තුපුූර්රා හතරවන සියවසත් දෙවන සියවසට ආසන්න සමයකදී එනම් දිවසිවරය ඉස්්‍රයිලිීයා ජනසමාජයෙන් ක්‍රමයෙන් නැතිබී ගැන කාලයේදී මෙම සාහිත්‍යය බීවූයා යයික්කි වැැහැකිය. දෛයමත් කිරීම කිතුරුවන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට දිවැසිවරය වෙනුවට මෙම එළිදරව සාහිත්‍යයේ ඉමහස්සේවාක් ඉටු කළලා යයක්කි වන්ඩ පුළුවන්. විශේෂයෙන්ම විශ්වාසය සම්බන්ධ ජාතික අර්බූතවලදී අහෝසි විමින් පැවති දිවැසිවරයේ තැන ගත්තේ, මෙම එළිදරවවාදී සාහිත්‍යයි. දොමිට්සියන් අධිරාජ්‍යයාගේ කාලයේදී විශේෂයෙන් කිස්තුවර්ස අටත් අනුහය අතර කාලයේදී ඇතිවෙච්ච පීජනයේ මැති බිහිවුණු බව බොහෝ විශේසක්ෙන්ගේ මතය. රොහොම අධිරාජ්‍ය පැති්‍රීතිබුණු අධිරාජ්‍යා දේවත්වයෙන් පිදීමහා ඇඳුම් පූජාකිරීම ආදීදී හිතනුවන් විසින් ප්‍රදක්ෂේප කල් නිසා. මෙවැනි පීඩන ඇති වූයඇයි පිළිගැනවා. එම නිසා විශ්වාසයෙන් දිරිමක් කරන්න සතුරන් ලබන පරාජය සංකේතවත් කරන දර්ශනහා සිදුවී මෙම ග්‍රන්තයේ තුළ සඳහන් කරමින් පසුපි වූ පරිසරය පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙනවා එරිසරව් ග්‍රන්ථේ කතුෘත්තය. මේ කොටස් දේකට අපිට පෙදන්න පුළුව. පළමු මතය පළමුමතය කියලා කියන්නේ ජහන් අපොස්තුලතුමන් එලිදරව් ගන්තිය ලියා ඇති බවයි. එනම් කිස්තුවාර්සය එකසිය තිහේදී පමණ සුද්දෝ ජස්තින්තුමන්ද කිස්තුවාර්ස දෙසය දෙකේදී පමණ සුද්දෝ අයිරේරියස්තුමන්ද කිස්තුවාර්ස දෙසිය දොළ හැදී පමණ ඇලෙක් සැන්ඩියාවේ කලමෙන්ට්ුබන්ද ටේලියන්තුමන්ද වැනි සභාපියවුරුන් තවත් විසිසක්්‍ය පියවරුන්ද කරුණු දැක්වියීමට දිරිපත් වනාා. එක ඇනේ ජොහන් අපොස්තුරතුමන් විසින් එළිදරවු ගන්තිය ලියල තියෙනවයි කියනකට තමයි ඒගොල්ලො කරුණු දැක්වුවේ. දෙවන මතේ ජොහන් අපොස්තුලතුමාන් විසින් මේ ගන්තිය ලියා නොමැති බවට කරුණු දක්වොමින්, ගත දැක්වූ අදස් වලට හාත්පසිබ්ම වෙනස් වූ මතයක් කෙස්තුවර්ස දෙසිහට අතේදී පමණ ඇලෙක්සැන්ඩියාවේ ඩයිනීසියස්තුමන්ගේ කාලයේ පටන් අදදක්වා විශේසකඥයන් බොහෝ දෙනෙක්ද මෙම පරස්පර විරෝධී මතේ දැරුවන් අපෝස්තුලතුමන් විසින් ලියල්ලද සුභාරංචියත් එළිතරව ගන්තයේ දිත්තුව අර්ථය යොදා ගැනීම අතර සමාන රූපී බවක් දක්න් ලැබෙනවා. දේවධර්ම සංකල්පයන්ට වඩා බෙහෙරන් වෙනස් සංකල්පයක් මෙහි දක්නට ලැබෙනවා. බීවූ කාලය හා ගන්තයේ ස්වභාවය අනුවන් ආරූට නාමයක් යටතේ ඉදිරිපත් කිරීම එළිදරව් සාහිත්‍යයේ විශේසාංඝයක් ලෙ නිසා එලිදරව් ගන්තය අපෝස්තල ජොහන්තුමාගේ නාමයට ආරූට කර ඇතැයි සිතන්න පුළුවන්. ග්‍රන්තයේ සැලස් සන්දේශයක ආකාරය ඉදිරිපත් කර ඇත්ත ආරම්භ වන්නේ එළිදරව්ව එකේ හතරසිට පහේ ස්නාන් කර ලතියනවා අවසාන වන්නේ එළිදරව්ව විසි දෙකේ විසියක මේ දෙකේම විශේෂත්වය තමයි පැතුමකින් තමයි ඒ දේ වෙන්නේ ප්‍රධාන කොටස් දෙේකට අන්තයබෙදට පුළුවන් එනම් පරයණ කොටස හැඳින්වීම එලිදරව්ව එකේ සිට තුනේ චිස්තුන දක්වා කොටස. සභා සතට ඉදිරිපත් කරන එළිදරව්වාදී දර්ශනය එළිදරව්වා හතර එකේස් දහ එෙනවා සවර්ගීය සභාව මුදද්‍රා සත හොරණෑ සත ස්ශ්‍රීිය දරුවාහා මුර්ගයා දේව උදහස නැමති පාත්‍ර සත බැබිලෝනිියාවේ විනාශය බලන්න මම සියල් අලුත් කරමින්. විදියට සවා සතට ඉදිරිපත් කරපු එළිදරව් දර්ශනය සඳහන් වෙලා තියෙනවා. ග්‍රන්තේ වටිනාකම. එළිදරවබෝ පොට කිිරී ඇත්තේ ධාර්මික කරුණුවලින් විශේෂයෙන්ම ජනවන්දනාව කිිස්සූ අපිධර්මය අප ගෙන කිස්තු විද්‍යාව ෆිස්ටෝලජී, සාසන විද්‍යාව යුගාන්ත ධර්මය යන අංගයන්ගෙන් පෝෂිතයි. එදා පැවති සමාජීය පසුබිම තුළ එනම් ආගමික පීඩණයන්ට මුහුණදීමට සිදු වූ කිතුනුවන්ටද රාසිකත්‍රව සම ආගමික වතාවත් සිදුකිරීම සඳහත් ජනවන්දනාවේ්දී භාවිතා කිරීම සඳහත් එළිතරව්ව ගන්තය උපි වෝගී කරගත හැකිය. මෙයි දක්නට ලැබෙන ගීත එලිදරව්ව හතර කොළහ පහේ නමේ එකොල දාහතේ හා දහ නමය. ඒවගේම ආමෙන් කාලේලුයා වැනි සාධකාරයන්න දේවවන්දනාවේදී භාවිතා කරන්න දේව ප්‍රකාශනයට සදෑවතුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරයක් ලෙස දක්වා තියෙනවා. සාමාන්‍ය ජනතාවට දේවවන්දනාව තුළ තේරුම් කර දෙන සංකේතයන් ගන්තය අඩංගු වෙලා තියෙනවා මෙම ගන්තයේ තුළ කිසුස්වහන්සේ ධවිත්ගේ පෙළපතින් පැවතියෙන ජුදාගෝතලයේ ගැනත්තා නෝය මරණය ලෙවති මිලයෙන් සියලුම මිනිසුන් දෙවියන්වහන්සේ උදෙසා ගන්නා වූ විශ්ව ගැලුම්කාරයා ලෙස ඉදිරිපත් කරනවා. එක එළිදරව් පහේ නමේ හතේ නමේ සිට දහයි සඳහන්න නෝ. පැරණි කිවසුම තුළ දෙවන්වහන්සේ ආමන්තනය කරන්න ආකාරයටම මම ආරම්භය හා අවසානයේ වෙමිය අයනුවෙන් කිිසුස් වහන්සේවද හුන්වාදී තියනවා ර විසියගේ හයට අනුව කිතුුණු සභාව පැණි කිසුමේ දේව ජනතාව වශයෙන් පෙන්වාදී ඇත. ඒ එලිදරව් එකේ හයි එසේ ඊස්්‍රයිල් ගෝත්‍රදලාත සභාවට සමාන කරල දයනම්. පාවලතුමා එපේසි ලිපියේ ප්‍රකාස කරන කිසුස්වහන්සේ මනාලයා ලෙසද ඉදිරිපත් කිරීම මෙන්ම සභාව කිසිස්වහන්සේගේද මනාලීරෙස ඉදිරිපත් කරනවා සභාසතුන ලියෙන්ලද සන්දයෙන් සතෙන්ද පැහැදිලි කෙරෙන්නේ සභාවේ නායකයාණන් කිසවහන්සේ වන බවයි. එළිදලව්ව ගන්තයේ මගින් පැහැදිලි කරන යුගාන්තිය ධර්මය තුළ දැක්වෙන ප්‍රධන කරුණ කිසුස්වන්සේ පරම ජාග්‍රහණයක් බවයි. ජාග්‍රහයි කිසුස්වහන්සේ උදාර අශ්වාරෝේ වේගෙන් දක්වා ඇති එළිදරව ගන්තය ඔවුන්වහන්සේගේ පැමිණීම ඉතා ආසන්න බව එම නිසා විශ්වාසය සම්බන්ධය මහත් ඉවසීමෙන් යුතුව පැමිලින සෑම දුක්කක් වේදනාවක්ම ඉවසා දරාගත යුතු බව කියමින් ප්‍රාණපරිත්‍යයාගීවරය සඳහා දිරිගන්වමින් යුගාන්තිය දැක්මට ජනතාව යොවමු කොරන්නු ලබරවා එලිදර වවාදය ඇති විශේෂ ලක්ෂණ අපිට ඒක මේ විජන වර්ග කරන්න පුළුවන්. අනිවාර්රයෙන්ම තිබියුතු ලක්ෂණ. අනිවාරයෙන්ම තිබියුතු ලක්ෂණ විදියට දිත්වවාදය හා යුගාන්තවාදය ස්නාන කරන්න පුළුවන් ෝවි දක්ට ලැබෙන ලක්ෂණ සංකේත භාවිතය හා දර්ශන ආරුඩ්ඩ නාමයන් විදියට නැවතෆොටස් දෙකකට අපිට බෙදන්ඩ පුළුවන් මේදී විශේෂත්ය තමයි වන්න සංකේතදලා තියෙනවා සුදු කියලා කියන්නේ ජයග්‍රහණයේ සතුට පවිත් රත්වය රත්තරන් කියන්නේ රාජකී අසිරිය හෝ උත්පුෂ්ට භාවය තදරතු කියන්නේ කාමාතුර සම්බෝගය රතු කියන්නේ යුද්ධය විනාශය හෝ ලේ වැගිරීම කොල කියන්නේ රෝගී භාවය එමැතම් පීඩාවන් කලු කියන්න මරණය සංඛ්‍යයා සංකයේයට කියන්නේ ත්‍රීත්වය එක පූර්ණත්වය සංකේතවත් කන්න ලදී. හතර කියන්නේ විශ්වය හා මැවිල්ල සංකේතවත් කන්නවද. හත කියන්නේ සම්පූර්ණත්වය දහය පරිපූර්ණත්වය දොහා ගෝත්‍ර දොළහා අපොස්තුලුන් දොළොස් දෙෙන සංකේතවත් කරනවා ර් මේ විදියට අපවිට දෙවන පාඩම පළමුුණු ප්‍රස්නපත්්‍රයට අතාළ දෙවන පාඩම ඊලඟ ලබන සතියේ අපිට ආරම්භ කරන්න පුළුවන් දැන් මෙතෙක් වෙලා අපි කරේ මේ ෝගල්ගේ සිලමස්සකේ තියෙන පළවෙනි පාඩම එතර පළවෙනි පාඩම සති හයක්කිස්සේ දිගහැරුණා හත්වනසු තියෙන් අපි ආරම්භ කරන්න දෙවනි පාඩම එතකොට දැන් අපි දහම්ගුරු අවසානය ඉභාගෙ පළවෙනි පස්ක බත්තරයේ සිලබස්කි අවසානය කරා මත් ක්‍රමයෙන් ගමන් කරන දැන් ඔබ මේ සඳහා විශේෂාකාරයෙන් සූදානම් වන්නු ලෑස්ති වෙන්නෝ කද අපි එක්තරා ඉලක්කයක් වෙත් තොමයි ගන් කරන්න දප දැන්ටමත් ධර්න කාරණයක් ඔබ තුන් වන ඉභාගෙට අතාලව එමතන් දහම්ගුරු අවසානය ඉභාගෙට අදාළ අයිදුම්පත් භාරගන්න අවසාන දිනය අගෝස්තු පහළොර විදියට නම්ක ප්‍රකාශයට මත් කරලා තියෙනවා එන අගෝස්තු පහළවට ඉස්සල්ලා ඔබ ඔබගේ අයිදම්පත් පුරවා අගරාඩරු පදවි වධ්‍යස්ථානයට ලබා දෙන්නඩ ඕනේ ඒසාඳපිටි මද දීල්ක විස්තර ඔබේ පැසැප් ගූප්පල්ට දාලා තියනවා ඒවා ඔබට අධ්‍යනය කරන්න පුරුවන් අද පාරමට අදා රෙපෝඩින්කත් ඉතාම ඉක්මනින් අපි අන්තර්ජාලයට දානවා එහින්ද ඒවත් ඔබට පර්ජන්ට ගණ්ඩ පුුවන් එයින්ද මේ සතියේ විශේෂ අභ්‍යාස කිසිවක් දෙන්න නෑ ඔබ මොකද අපි අත කරේ ජීර්ත පාඩමක් මේ පාඩම අදාළව කෙඩිසටාන් සකසා ගැනීම අන්තර්ගත මාත්තුෘකා අධ්‍යියනය ඒ සඳහා මේ සතිය යදාගණ්ඩෝන්. ඒකට තමයි කාලෙදී ලතියෙන. පසුගිය පාඩමට අදාළ පස්්නවලට පිළිතුරු සහ ඊටත් ඉස්සල්ල සතියේ ලබාතුන් පස්්නවලට පිළිතුරු. ඔබගේ වටසර්ත් සමූහයැන් වලට මේ බසාාදාෑයන් පස්සේ යොමු කරනෝ. එයින්ද ඔබ අවධානයෙන් සිටිනිි එසේ නම් ලබන සතියේ हमुवी मे बलापुर जेसुपीठा